රුපියල් 1000 නෝට්ටුවේ තියෙන මේ ටනල් එක ඇතුලෙන් තමයි අපි දැන් යන්න හදන්නේ. රම්බුඩ ටනල් එක තමයි දැනට ලංකාවේ තියෙන දිගම ටනල් එක. මේක දිගින් මීටර් 225ක් වෙනවා. ඒ වගේම මේක හදලා තියෙන්නේ 2006 දී. Good morning හැමෝටම. අපේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. නුවර එළිය ගැන අපි video series එකක්ම ගේන්න යන්නේ. බෝබුරු ඇල්ල, අඹේ වෙල, හග්ගල Lake Gregory වගේ places ගැන අපි travel experience එක ඔයාලා එක්ක share කරගන්නවා. ඔයාලත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. ඒ වගේම අපේ channel එකේ තියෙන අනිත් videos ටිකත් බලන්න අමතක කරන්න එපා. අපි දැන් රම්බෝඩැල්ල පහු කරගෙන යන ගමන් ඉන්නේ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ රම්බොඩ තියෙන view point එකට. මෙතන කොත්මලේ ජලාශය ලස්සනට පේනවා. ඒ වගේම රම්බොඩ පූනා ඇල්ලත් ඈතින් බලා ගන්න පුළුවන්. ඊළඟට ගිය ලබුකැලේ තියෙන දම්රෝ ටී ෆැක්ටරි එකට. මෙතන උදේට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේක කලින් තිබ්බේ Mackwoods කියන නමින්. ලංකාවෙන් දෙවෙනියට පැරණිතම ටී ස්ටේට් එක තමයි මේක. Estate එක කොච්චර ලොකුද කියනවා නම් අක්කරු 27000කට වඩා වැඩියෙන් මේක විහිදිලා තියෙනවා. ඉතින් අපි මෙතන තියෙන ටී ලොන්ජ් එකට ගිහින් ෆ්‍රෙෂ් ටී එකක රස බලන්නත් අමතක කරේ නෑ. අපි දැන් නුවර එළිය ග්‍රෙගරි ලේක් එකේ පාක් එක බලන්න යන්නේ. මෙතනින් ටිකට් එකක් ගන්න ඕන. ඉතින් මේ ග්‍රෙගරි ලේක් එක හදලා තියෙන්නේ 1873 දී විලියම් ග්‍රෙගරි කියන ආණ්ඩුකාරවරයා. ඉතින් ඔයාලට මෙතන water activities ගොඩක් බලා ගන්න පුළුවන්. ග්‍රෙගරි පාක් කියන්නේ photos ගන්න famous place එකක්. ඊට පස්සේ මෙතන boat rides යන්න පුළුවන්. මුලින්ම තිබ්බා pony ride යන place එකක්. මෙන්න මේ වගේ jet ski එකකින් වේගෙන් යන්නත් පුළුවන්.
ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ වීඩියෝස් දිගටම දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඒවා like කරන්න, share කරන්න, අපේ channel එක subscribe තියාගන්න. Thank you.